ආයබෝන් සුබමධ්‍යනක් ඔබ පන්නේ ස්වාධීරූපවාහිනී මධ්‍යහන ප්‍රධහණන්න පෘත්ති විකාශය සමඟෙන් මුලින්ම බලමෝ ප්‍රවැටී සිරස්තල අන්තවාදීන් ගාතනය කළ ප්‍රියන්තගේ දේහය අද සවස පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රියන්තව බේරගන්න හැදූ පාකිස්ථානුවාට පාකිස්තාාන් ආ්ඩුවෙන් කෞුරව සම්මානයක්. දේසි තුනකට යටත්වී දුහස්ත ගෑස්සිරින්ඩර අද සිටම වෙළඳ පොලට ආරක්ෂාවක් හැකයමින් සජත්පිලේ පන්ත්‍රීවරුන් පර්ලිමේන්තුවෙන් එල්ලියට බැස විරෝධතාාවක පේරාතිනිය කුරු විට මොලතිව් ප්‍රදේශවලදී දියගිලිම්මලින් හතරදින කුමරුට තුන්දනෙකු අතුරුදන් අපරාත රසකට සම්බන්ධ කෙසෙල් වත්තේ පවාස්සන්නරු හතරක් අත්තලංගුවට. යියෙන් මාරී හිටපුුනායක අවුන්සානු සුපීට වසර හතරක ස්සිර දැඩුවම්. පාකිස්තාානයේ දී අමානුෂ්‍යික ලෙස ගාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද පසරුවේ මෙරටට රැගෙනීමට නීමිතයි. මෙ වන විට දේහය මෙරටට රැගනීම සඳහ ලහෝර ගුවන්තොට පොළ වෙතර රැගෙන විත්තබිටවා. දේහෙ පිළිබඳ පශ්චාත මරණ පරීක්ෂණ කටයුතු මෙ වන විට අවසන්කර තිබෙනවා. ්‍රියන්තුමාර මහතාට අමානුෂි කලෙස පහරදින අවස්ථාවේ ඔහු බේර කැනීමට උත්සාහ දෙෙරූ පොද්ලයාට. ගෞරව සம்මාயாக பிரනමීමට பாகிස්தாන රජය தීරණය කරතිබෙනවා. ගාතන ක්ව ප්‍රියාන්තු කුමාර මහතා பாකිகிස්தாන සියල් ෝ් කර්මාන්ත ශලාலாාවක කළ ා කරු ලස සේவே කළ අර ආතන ප්‍රදශ්නය කරති පෝස්ටරයක් ඉවත් කළලබ පවසමින්. ඒමහතාට අමනුෂික කාරෙන් පහරදිී ගහතනය කර මහමගදසිරල පුලස්ාදමීමට පාகிස්ාන අන්ත වාද මතරන්න පිරිසක්්‍රියයා කළ. වාද සන්ධානයක් වන TLP සන්ධනයට මෙමසබන්ධය චෝදනා ල්ලබනවා. මෙම සිද්ධියයට අදාලාලව සකරුවන් සකට අධි ක පරික් මන විටත් අතර ගඩ ගෙනැ බෙනවා. හුනාග ඇධති ප්‍රධාන සක්කරුවන් හතුන් දෙදෙන සියල් කෝට් අධිරනය මගින් ඒ රක්ෂි බඳනා ගාරකත කලා. වු දින ද ගුජා ්‍රස් මද න අධිරනයහමට දිරි පත් කියෙරුණ. මෙ අතර දින ද තවත් පුද්ගලන් හදදිනෙක අතරංග ගැති ෙනවා. මෙස සන්දේෙන් පෙක්ෂණ අක්ඩව ක්‍රියත්ම කරන බවයි, පගස්ාන ආක්ෂික අංශ පවසන්නේ. අන්තුමරමතා පශ්ාත් මරන පරික්ෂණය ඒ පෙවත්තු වන්නේේ පවාජාබහමට සබ්දා රෝහලේද. එයනුව සිර දඩිලෙස පිසිතිබ බවත් පරදීම හතුවෙන්, අ්‍යන්තර ඉන්දියන්ගේ පේකට දැඩිහන්සිද ඇති බවත් ඇැම් ස්ථාන කැපී වෙන් තිබ බවත් එමවාර්තාාවේ දයක් වෙනවා. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද පස්සොර වේ මෙරට පෙත රගනීමට නේීමමතයි. යුවල් එකසි අසු හයදරන ගවඥානයෙන් ලාහෝර සිට අද පස්සවරු පාට පමන එම දේහෙ කට්නායි ගුවන්තට පළවෙතරග ඒට කටු සූදානම් කරති වෙනවා. මෙ අත ප්‍රියන්ත කුමර මහතාට විාල පිරිසක් එප අමානෂි ආකාරයෙන් පරිදින අවස්ථාවයි, එක් පුද්ගලෙක ඔහ බේර ගැනීමට දැඩි උත්සාහක නිර්ත වන ආකාරය දැකත හැකි වුණා. ඔවඩමෙන් ගෞරු සම්මානයක් පිරිනමීමට, පාකිිස්ාන රජයතීරණය කරතිබෙනවා. පකිස්ාන ගාමතති ම්්‍රාන්කානමහතා ටිට පනනිුඩයක් නිුත් කරමිස් සහන් කළේ එම පුදගලයාගේ නිර්ීත උත්සාහයට සමස්ත ජාතියම ගෞරව පිරිනමන බවයි. ස්ාන සිල්වැස්සිකට පිරි නමන ඉහළම ගෞරුව සම්මානය වන ම්හා ස්සුජාන් ෞරුව සම්මානය හ ෙලබදෙන බෞද එම පනිුඩේ දක්වෙනවා. පාස්ාන ආරක්ෂක අමාතය ෆවිස් කත්ක් මහතානි වෙදනයක් නිකුත් කරමින් අවදහරණය කරන්නේ මෙවැනි මිලච්ච සිද්ධීන් සමස්ථ පාකිස්ථාන ජනතාවම නියෝජනය නොකරන බවයි. මෙවැනි අන්තපාධීකයා දැඩි පිළිුළෙන් යතු හෙලාකිෙන බෞද ඒහතා පවස්සනවා. සිද න්ද ල් ට රහිව නීදය දැඩි ක්‍රාත්ම කරන බයි කස්ා ක වරයා වැඩ ටත් පවසන්නේ. මෙ අතර ප්‍රියන්ත කුමර මහතා ලේච් ආකාරෙන් හතනකකිරවේ සිදධිය සබන්ධී. පැදිලි පරක්ෂණයක් සිතුදුක වැදිකරන්ට ද බද ලෙ එල්මින් සිවිල් සනධාන ්‍ර ාරෙන් පිරිසක් ල කාේ පාකිස්ා ප්‍රතිකාර යාලට සදශයක් බහරදුන්නා එම කාරයාල වෙත පැමි සර ගමක ැතු ල් ර සක් පකිස්ථාන හකමසාරරිස් තන්න්නේ හමට මහතා හමුවමින් මෙම ගහතනය සම්න්ධීෙන් සිය විරෝධය පල කලා. ර්ලින්තුවේ පස්කියදා ඇති වූ නොසුන්කාරී තත්ව සබදධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක් පත් කරන බව කතානායක මහින්දපා අභේවර්ධන මහතා ප්‍රකාශ කලාා. ජෙෂ්ට මන්ත්‍රීවරන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කරන බවයි එම හතා ප්‍රකාශ කළේ. කැසේ වෙතත් සමක ජනබනවේගේ මන්ත්‍රීවරුන් අද අයවැහි විවාදයට සහභාගිවන නහැ. வே විවායට සහபாගවීම පිළබඳ தீரණයක් ගனிම සඳහා கතනාக்கு வරයාගේ பிர්‍රධනත්வின் பක්்ணாய்க்க ரஸ்ව மද அது පැவத்துனா. සුග සිකරාදා පාර්ලමින්තු සමහගර්ය තුළ මනුෂනාකකා මන්ත්‍රීවරයා මුල්කර ගනිමින් ඇතිවූ සිදධිය සඟග සමග ජනබලවගේ මන්ත්‍රීවරුන්, අද අයවැ විවාදයට සහභගේවූේ නැහැ. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවතහුර කරනෙ පාර්ලිමේතුට පැමිඩින්නේ නැති බවපසමින්, සමග නබලවගේ මන්ත්‍රීවරුන්, අදත් පාලමේන්තු ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. මෙසම්බන්ධව පාර්ලිමේන්තුවවෙදී මිලිස අදහස් පලවනා. මේ සභාවත් තුළ සහ සභාගර්භය යම්යම් අශෝභන් ක්‍රියා කීපයක් සිදදු වෙලා තියෙන. එය අනුව අප සභාවේ ගෞරුවය රැකීමට තමුන් නාන්සල අන්තිීවරු හැටියටත් ඒවගේම වගේ යුතුපුර වැස හැටියටත් සහයෝගය ලබාදීම ඉතාම වැදගත්යෙන. ගිය සිකුරාධ දවසත් සෙනුසුරා දවසත් සිදුවවෙචත සිදුවම් ගැන සම්පූර්ණවාහර්තාවක් ලබා ගැනීම සඳහා මේ පාලිමේන්තතු්‍රී දෙපක් ෂේම සිටන දේෂ්ට මන්තිවරු ගෙන් සමන්්‍යත කමිටුවක් මේ සති තුළ ප කර බලාපොත්තියන . වික්ෂ මන්තිවරයක් වන මනූෂනානක්කාර වන්තරිතුමා. පොහුට එල්ල වූ තර්දනයක් පිළිබඳව. හෝ පාර්ලිමීන්තුවෙන් පහරදීවිකෙන බයින්.

ాాా.

ඒක ඇති පටිගත වෙලා ඒ ජැනසකයක් නෑ ගණු කතානායකතුමවාගේ අනසක මේ පාලිමේන්තු පීටවය යුතුයි. ඒ අනසක මතයි පාලිමේන්තුව ගමම් කරඩ දයන්නේ. ඒ ප්‍රශසේයාාවේ හවස. ඊට පෙරාතුව විදිලිබලය සම්පූර්ණගයා රටේ. පාලිමේන්ටි විදිලි බලය වැඩ කරන්නේ නැති ආන්ත්‍රණයක් බවට පත්වී තිමෙනවාද කියනදේ. අති භයානකයි. උපක්සේ ගරු මන්තීතුමාල ගේ මාන්නසික සන්තෝසය. සීමමාව පැනල ති uneන විිල්ලි හිට ට පස්සේ. ඊට පස්සේ හැසුරුනේ ඔබතුමා නිිශ ප්‍රාකර න්න ළන් ෙන ොත්වි මන්තුවරු කියන පර්ලිමේන්තුවේ ආරක්ෂාවනය හිද ස භ ගර්බෙට එන්ඩබෑ කියලා. හැබැයි අදවදේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ හැමෝමි ඉන්නවා. එතකට පාර්ලිමේන්තු බෝජනාගාරයේ ආරක්ෂාව තියෙන්ටත් මේ සභාගර්මයඇතුවේ ආරක්ෂාව නැතිවැඩත් කොමද කතානායගතුමින් හේතුවවෙන්නේ. එනිසා මේක ඉතා පැහැදිලි ජාත්‍යන්තරයට පනිවිඩියක් යවන්නඕනේ මේ විපක්ෂයක භර්ජනය කරනවා කියලා. ඊළඟට. මේ කට්ටට මේ අයවයට ඇවිල්ල කියන්න දෙයක් නෑනේ ඒ හින්දර් මෙතැන මීඩියආශෝ එක්කට තමයි මේ ක්‍රියා කරන්නේ. අද මේ තමන්ගේ දේශපාල ූමලවන් ව සභාගරභය ඇතුළේ ඉතාම පහත් විදිහ ඉටුකරගණඩ හදන්නේ. තාක්ෂණක කමිටුවේ නිර්දේශ මත කොන් දේසි තුනකටයටත්ව අද සිට ගෘහස්ථ ගෑස් සිලිින්ඩර වෙළඳ පලට නිකුත් කිරීම ආරම්ප වනාා. මේ අර ෙවුණු පැෑ සි තර තුළ දිවනේ විත ප්‍රදේශවලින් ගැස් ආශ්‍රිත පිපිරීමේසි දින්ද වාර්තාාවනා දිවින්නේ ස්ථාන කහිපයකින්ම තවත් ගැස් ආශ්ිත සිදවීම් කකිහිපයක්ම වාර්තාාවනා. නොබුඩ් වතුයායේ නිවස්ස දෙකතිබූ සිලින්දර දෙකම කාන්තවීති බෙනවා. ගැස් කියලලා මත්‍ය ගස පාලොක්කි සරකම අපි ගෙනාවේ න්ටනක වෙලා බෙලුවොක් ගැස් එලියව ගන්දතාව හෙනිසාපි පාච්චි කරනතුව ගල ලිය ේලා මැති. කියලා අතුරඋම කරන්න තියෙනම් ඉතටාව අත්තසෝලන්ට එනකොටම සද්‍යයක් ඇවුණ ඇල්ල ගලකොට මගේ මහට ගන්න ඇවිලා වැදනවා. පන්නල හෙටිරිපුුව ප්‍රදේශී නිවසක කාන්තාවක් ආහාර පිසමින් සිටියද, විශාල ශබ්දයක් සමඟ පිපිරීමක් සිදුව තිබෙනවා. කෙේ වෙතත් එම අවස්නාවේ ඇය හිස් ආවරණයක් පැළද සිටීම නිසා කිසිදු අනතුරක් සිදුන් ලොවූ බව අදාල කාන්තාව පවසනවා. ැමතැනම ගෑස්පුරණ කියලා කියනවා මෞඩත් මේක දාලා මේ වයිසරිකත්තුව හල තමයි කෑම හදන්නේ. යගත් වෙලාවට මං ඒදය කරලා තිබුණ චරික මමුුද මයක්ක් ුණන නෑ. ්‍රහස්තගෑස් වෙලඳොට නිකුත් රීමේදී ොන්දේසි තුනක් සම්ූර් කළ යුතු බව, තාක්ෂණික කමිටුව නිර්දේශ කලා. එයනුව පෙර ආනානය කළ ගෑස් නිකුත් නොකිරීම නව තොග නිුත්කිරීමට පෙර, නියමිත ප්‍රමිතියට අනුව ගඳස්ුවන හඳුනාගැනීම සඳහ. මර්කප්ටන් අඩක්කු කිරීම සහ, ගැස්සිලින්ඩර නිෂ්ාන ක්‍රියාාවලයේදී සෑම සිලින්දර සයකින් එකක්ම පරික්ෂා කර අනුක්‍රමිකංක්‍යයක්යොදා පරිපූගක්කාටයුතු පරිව අධිකාරට ලබාදීම යන කොන්දෙසිලට යටත්වයි. අදසිට ග්‍රහස්තගෑස් වෙලඳ පොලට නිකුත් කරන්නේ. ලිට මුතුරාජ වෙල පිට ිට ෝග න් ගම යත් රයන්යේේදී එ සඳ අද පෙරිවරුවේ පැවතිී සූදානමයිමේ. මේ‍යතර ගෑස් සනතුරු ඉහලයාම්ම සහන්යෙන් ගෑ සමාගම් දෙකෙහි සහපපතිවරුන් විශක්ඥ කමිටුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. ගෑස් සනතුරු ඉහලයාම සහන්දව ස්වාපැලීමට ජනතිපතිතුමාසාමාජකයන් අටතනිකුගෙන් සමන්විත මෙම විශෂක්ඥ කමිටුව පත් කළේ පසුගිය තිස්වනදායි. එම අනතුරට හේතුව සහබලවා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ කරමින් සති දෙක කාලයක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කළයුතු වන. අතර ප්‍රමාණවත් බොරතෙල් සැබවමක් නොැවීම හේතුවෙන් පස්සුගේ මස පහළුස් වනදා තාවකාලිකව නතර කරනු සපුකස්කන්ද තෙල් පිරි පහදුවේ කටයුතු හෙට සිට ආරම්මකිරීමට පියවරගෙන තිබෙනවා.. පෙරාතනය කුරුවිට සහ මුලතිවූ ප්‍රදේශවලසිදූ දියකිලින්ම් වලින් පුද්ගලින් හතරද දෙනකු මිය ගොස් තුන් දෙදෙකු අතුරුදන්වතිබෙනවා. අතුරදන් පිරිස්වයා නාාව කහමුතාවේ මැදිහත්වීමෙන් විශේෂමහෙයුම් ක්‍රාත්මකායි. පෙරතිනය මහලිකගේ නිල්ම ප්‍රදේශන් දියනෑමට පමිණි පස්සනෙකු දියකිලි අතුර දන්වතිබෙනවා. ඉන් දෙනකු බේර නැති අතර ඔන් ගම්පොල රෝහලට ඇතුළලත් කරෙනා. එක්කයිකුගේ සිරු වාගනති අතර ඔහු මහනුවර මාපනත්‍ර ප්‍රදේශපතිංචි විස්සි හැවරදි තරුණෙක බවයි පොලිසිය ප්‍රකාශ් කළ. අවරුදු විසක් වවැසති මව සහ අවුරුදු දෙකක් වවැසති ඇගේ දියනිය තවමත් අතුර දන්මති බව පොලිසිය ප්‍රකාශ් කලා. මගේ පුතා පස්ථනත් එක්ක නාට ගීචීනවා. නාට යනකොට ඇත්න වතුර එච්චර තිබිලන. දැහලා විනාඩියකතුතර ගියම් පසතව වතුර එල දන. පලි ගන යනකොට එයා එ අල්ලන්ඩ ගීන්චීම්. එයාවහල්ලන්ඩ බෙරිඋන මෙ වටඉන්න මින්සු. එදලා අරගන ජී දැං සීාවඕන. දරුව යනකොට එයා අතරලා එයා අල්ලන්ට ගීදීනවා. අල්ලන්ඩ යනකොට එයා මැතිවට අවෙක්න කෙටිය යාව ඇදලා ගත් අප වට එඉන්න මින්සසියන්න නන්නතු. අතර මුලතුව මුහද තරේ දියනෑමටිකිය තරුණයන් ති දෙෙනකු දියගිලි මියක ස්තෙනවා ඉන් දෙදනෙකු රල පහරට හසුව අතුරු දන්ව සිටි අත නවිකාමුතාව ඔන්ගේ සිරරු සස්යාගරු ලබවා. කුරුවිට වලතුර ප්‍රදේශයේ ගැනිඇල්ලේ දයනමෙන් සිටි දගලයාන් හතර දෙෙනෙකුින් එක් අයිකු සැද පහරට හසුව අතුර දන්ව තිබෙනවා. අතුරු දන් පුදගලයා තිස් අට හැවිරිදි, කරුවිට ිල්ල විටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක වන අත්‍ර හු සොයාම මෙහෙුම් ආම් කරතිබෙනවා. ටකොටුව පරණ යොන්වීදයේ ප්‍රදේශයේදී පුද්ජලයෙු ගහතනය කිරීමේ සිදිය සැකරුවන් හතර දෙනකු අතරංගුවට ගන්නා. ගහතනයට ලක්වූ පුද්ජලයා අපරාදර් රැසකට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජකයකු වන කෙසිල්වත්තේ පවාස් නැමැත්තකු බවට හඳනාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ුගේ හතරවන දින රාත්‍රී කෙල්ලත්ත පොලිස මේද තිවුණු අයිදෝලින් පප මනුෂ්‍ය ාතනයක් සිදී තිබුණ මට දා සැක්කරව හතර දෙන ාත්‍රී ව වි කොල් ප ා කෝ මින් අ ො ගෙන. න් අතඩං ගටගන්න අවස්ථාවේ මනුෂගාතනය සඳහහා භාවිතා කරලද තිවුණු කඩු හරක් ඔ ාරේ තිබ පොලිසි ධර විසින් අතරඩංගොටගෙන තිබෙනවා. ඒවගේ මනුෂගාතනය සඳහා පැමිණ කාරතය මේ වන්න විට අනවරණය කරග තිබවා අතන ගොට ගැනීම සඳහා විමචන කටයුතු වදරටත් ක්‍රාමකයි ඒවගේ මෙම සකරුවන් කැසිල්ලත් ප්‍රදේශේ පතිංචිපු ගිලැන් බවටත් ඕන් වයිසවෘුදු විසිතුනත් තිස්සකත් අතරවයිස් කාණඩෝල්ලපු ගිලන් බවටත් මේ වන්න විට අනාවරණය වනවා. තු ෙ ළ ා කොක් ත් සිර .. ද ද වස ද ශ්‍රීලකා හ ැංකුව සිදු කළ බැදුම් කර ත ේදී, පල් බිලියන පහළක බැදුම් කර සපන්ந்தෙන් සරදී විශ්වාස ක ையை චෝతना කරමින් ගොුණර ති ෝනා විසි දෙකෙන් එක ළ හකිින් හිටපු දමත ී කරண මහතා ඇතුළು දස දෙෙකු නිදහස් ක ලෙස கொළබ පුද්ගල මාධ කරය අදනියම කला. මෙම නුව ර ප නි ති නරන් මෙම චෝද විත්තිකරවට එහි පත්වාග යාමට ොහැ ව හේතුවෙන් තිකරන් දහ කරන ස මට පෙර අධකරන තිබ . එ ක රද සන්ධේ ති ද ප්‍රශ පත් කරම ති පුදගල නිසුර ම ුල සාමාජ සරු ආධීත්‍යේ පට වැදිගේ මහතා සඳහන් කලේ වි ත්තිකරවන්ට එල්ලක ඇති චෝදන එො හක් පත්වාග යාමට නොහැකි බයි. ය එ ෝදනාවලින් වි ත්තිකරවන් හ රන වට විනිසර රයා ප්‍රශ කල. நீபவரயா அவன்வின் பெனிசிட்டி அத்தரேக்க சொல்ு சி ஜெனரால் பிரந்த நாபான மத்தா சந்தான்களைே பமினில்ல விின்ன் குுுக்குரத்திபு சோதனா விசிதிக்கக் அத்தரின் சோதனா எலஹகிின் வித்திக்கர்வான் நிதுாஸ்கிரීමட்டு அதிகக்கரே தீரணி கரතිபவா. ஏன்வு வித்திக்கர்வண்ட என்ச் சோதன பாற்றிய சஷோதனை கரணவாது இவக்க்கணவாது எசத்னத்தினாம் விக்கல்ப்ப நேதிமே கிரரியமார்கக் அனுுகவனே கரணவாது அந்த தீரணிேகிீ சததா தினைக் ளபாதினளிசது அதிரேக்க சொல்ு சிட ஜெனரால் வ அதிகதிக்கரனேன் இல்லலா செடியா. කොරුුණ ආසාධිතින්ගේ වැඩිවීමක් වාර්තාවවද එය පාලනය ක්‍රීමේ හැකයා ඇත්තේ සාර්ථක එන්නත් කරන වැඩපිල්වෙලකට පමණක් බව සෞඛ්‍යංශ යළි අවතහරණය කරනවා ඊදිනේ මෙටින් හඳුනාගත් කොරුණ ආසාධතිය හස හතලි සහිදින සමඟ මෙෙරැටින් වාර්ත වන සමස්ත ආසාධතින් සංඛාව පන්ලක්ෂ හැටහත් දා සයිසි අසූ දෙකක්. සදහස් අටසසි අනපස්සයන කුරු හල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබනවා. යදිනිී ර්තා කරනු කොරුන ආසාධිත මරණ විසිකත් සමඟ සමස්ත මරණ සංඛාව දාහත්‍ර දහසාරසි හැට එකක් දක්වා ඉහලගිය. මේ‍යත කොරුණ ව්‍යා්තිය පාලනී සඳහ එන්නත් කරනට යොමුමෝනලිස සෞඛ්‍යංශ ජනතාවගින් යලිඉල්ලා සිටනවා. රෝගී වැඩවීම වාර්තා වුණට සංකුලතාාවැන්වට යොමේච්ච රෝගී අසාධිතත්වර පත්තන රෝගීන්ගේ ප්‍රමාණය අපට පාලනය කරගන්න හැකිවෙලා තියෙනවා මේ අවස්ථාවේදී දැඩිසත්කාරය කොල රෝගින්. ඇත්ත හයක්ගින්න ප්‍රතිකාර ලබනවා විකෘති ප්‍රබේද නව ප්‍රබේද නිරන්තරයෙන්ම පැමණෙනවා මේ තත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබි තියෙන්නේ මේ එන්නක් කරය තිබිච්ච සාර්ථකත්ය ඔොමිකරෝන් මේ වෛරසේ පානයරගත හැකේ ඔබටමයි. ඔමිකරෝන්ෛරස් ප්‍රබේදය පාලනයේදීත් අපි මං හිතනවා සාර්ථකව මූුණ දෙන්න පුළුවන් වෙයි ඔබ ඔබේ යුතුකම හැටියට එන්නත් කරනය ඔබේ ප්‍රමුඛ යුතුකමක් හැටියට සහිතා බාගෙන ඒ කරා යොමුවිම මගේ. එන්නත් කරන වැඩස ටහනය රටපුර අකණ්ඩව ක්‍රියත්මක වනා අතර මෙට භාවිත කි. යමහ ඉන්නතක පලළමු මාත්‍රාව එකක් කෝටි පනස් නව ලක්ෂ හතලිස් පන්දහ පන්ේ හතරිසයි දෙෙනෙකුට ලබාද තිබෙනවා දෙවන මාත්‍රාව ලබදී ඇති සංක්‍යාව එ කෝට තිසාත් ලක්ෂ හටහයි හසහයිසේදහයක් නවලක්ෂ පණසයිදහ නසේ හතරිසයි දෙනෙකුට තුංගන මාතාව මේමන විට ලබාදීඇති බවයි සෞඛංශ සඳහන් කරන්නේ. මැදකොළඹ ප්‍රාදේශය ශාසනරක්ෂක බලබ්ඩලේ සභපති පූජ, ගොඩවඩ අරයධම්ම ස්වාමින් වහන්සේ රජිත කොළඹ විරස්ථාන පළමු කොටස ග්‍රන්ථයේ එලිදැක්වීම සිදු කරුණා. ඒ ජනමාධ්‍යමාතය දළස් අල පෙරුම්මහතාගේ ප්‍රධානත්වය. කොළඹ ප්‍රාශේශලිකම් කොටහසටත් විහස්ථාන හැත්ත නවීක තොරතුරු මෙම ්‍රන්තයට ඇතුළත් කර තිබෙනවා. පිටු දිසි හතකින් සමන්විතමය එලි දැකුණ වැදොළඹ සා නරක්ෂ ඩමල්ල කාරයයක් කලෙස. ේෙිඳ ැඳින්වීම දේශී සිදු කළේ පූජ්‍ය කරපුටුගොල රවිවතසාමෙන්න් වහන්සේ. අමාත්‍ය ඩල සලහපරවු මහතාද මෙහිද අදහස් දැක්කුවා. අපි ඉන්නේ විශ්වයට සංඛ්‍යාතයක් දුරින්. නිසාද තොරතුරු වලට තමයි ලොකේ ඉහළම මිලතියෙන්නේ. ඉහළම වැදගක්කමතියෙන්නේ. අලවිය වැඩිම තොරතුරු. එනිසා තොරතුරු පාර්ශුවෙන් ගත්තොත් ඔබහන්සේ සාාසනාරක්ෂික බලමණ්ඩලය තාම. වැදගත් තොරතුරක් සමාජල දීල තියනවා. අරිදම හාමුතුරන්ගේ පිළිවෙත් කියල තියෙනවා. ඒ කියවී මඇතුල ඉඳගෙන මට පොත පිළිබඳ පූර නිගමනයක්ට එන්න හොඳටම ප්‍රමාවා නිසායිඒරජේ ගෞරවය ඔබහන්සට පිරිනමීම රටේ ජනමාද අමාත්‍යවරයා විදිට කැිනට් මණ්ඩලයම නියෝජනය කරමින් මේ අවස්ථාව මගේ පලම යුදතුගම්ක් ස්ට කරන. අභව ප්‍රාප් ප්‍රවීන රංගන ශිල්පී සරත චන්ද්‍ර සිරි මහතාගේ දේහේ පිළබඳ අවසන් කටියතු අද සිදුකිරීමට නියමිතයි. ප්‍රතිභාපූර්ණය රංකන ශිල්පයක වන සරච්චන්ද්‍ර සිරිමහතා වේදිකාවෙත් පුංචතිරේත් අපූ රච්චරිතම වූ දක්ෂි රංකන ශිල්පයෙක්. අබුද්දස්සකෝලම අන්දරේලා ගුරුතරුව පුත්‍ර සමාගම, රජකපුරු තලමල පිපිලා අදී වේදිකානාට්‍යවල නොමකෙන මතික සටහන් තැබීමට සරච චන්ද්‍රසිරි මහතා සමත් වනා. දූදරුවෝ මලී, කේතුමති අඩුවැනි ජනප්‍රියටලිනාට්‍ය වලින්ද ඒ මහතා කැපීපෙනෙන ජනප්‍රියත්වයක් හිමිකරගත්තා. ස්වාධීන රූපවාහිනී සේවේ නිශ්වාදනය කළ පබාටලිනාටි සමකිපුර වසන්තගේ චරිතය ජනහදවත්තුොල නොමකෙන මතකයක් සනිටු හන් කලා. මංගියන්නේ? පාඩ රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයෙන් සිරමාවටට අවතීරන වූ සරච්චන්ත්‍ර සිරරි මහතා සිකරු හති මගෝඩි ගුඩයි ගිදරී මයා ඩොක්. නවරියන් අඳුරු සැවනලි ආදී චිත්‍රපට රැසකටද ඒමහතාසය රංගනදායකත්වවෙල්ල බාදදුන්න. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වර්ුවේ බන්ට අරගම වල්ගම පොදු සුසාන බොහමේදී සිදුකිරීමට නියමිතයි. ියක් හැටියට සවයිපුරෂ හැට ිට්‍රේ හැටියට අරි විිෂ්ට ගුණ ඇති මනුස්සේ මේවගේ මානව ගුණතියෙන මනස්සේ තමන්ගේ ශක්‍රතාවය මේ රට පෙන්නුම්කරු ආකාරගෙන? හැම ආඩම්ඹරු ඇැතනගාඩු තින එවන් මිනිසුන් තමයි ඉක්මට මාරයා පැහරගන්නන්නේ. පුංචි කාලෙදලම් අපි එකට හැදුි වැඩුණේ එක ගමී මංහිතන්නේ ඒ හිස්තැන පුරවන් එතන්ට කවුරු හරි කෙනෙක් එයිද කියලා විශවාස කරන්න අමාරුයි ඒ තරන් දක්ෂයි කවදාවත් කලාකරුවන් අලුව කියන ආබරණය ඔලුව. උදුම්ම ගත්තු කෙනෙක්නම මේවැනි කලාකරුවෝ සදාමරණියයි. පබා ටල්නාටි ගැන්න්න මේ රටේ ජනප්‍රියත්වයට සහ. බොම හදවතට ලංවෙච්ච ටෙල්නාටියක් එම ටෙල් නාටියේ මටත් සරච්චන්ද සිරී සෞදරයටත් පදහන්න චරිත නිරූපණය කරන්නට හැකියාව ලබුණ සරත්්චන්ද සිරීගැන්නෙ බොහම සුදර චරිතයක් හද එවැනි කලාකරුවෝ බොහොම කලාතුරකින් අපට හමුවෙන්නේ කලාශස්ත්‍රී තාමත්ම දැවන්ත පාඩුවක් කැටියටයි දකින්නේ. විදුලි සදේශ ඉංජනීරුවරයක වූ කේන් ගුණවර්තන මහතා අභාවප්‍රප්ත වනා. ශ්‍රීලංකා රූපෝහනි ශ්‍රේත්‍රයේ ඉදිරි ගමන ශක්තිමත්කිරීමට පපුරෝගාමි මෙහවරක්ඉටුළකේන් ගුණවර්තන මහතා ස්වාධීන රූපවාහිනයේ ප්‍රථම මෙහෙයුම් ඉංජිනේරුවරයායි. එක්ඩාස් නවසය හැට එකවසරේදී ඉංජිනේරුවරයකු ලෙස තම වෘතය ජීවිතය ආරම්භ කළ ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ගුවන් විදිලි සස්ථාවේ හා රූපවාහිනිී සංස්ථාවේද. ංිනීරුවරයකුලෙස විශිෂ්ට මේහවරක් ඉටු කලාා. ඉංජිනේරු ෘත්තකයන්ගේ සංකම්හා ආයතනවල ජේෂ්ඨ සාමාජිකයකුලෙස කටයත්තු කළ ගුණවර්ධන මහතා මේයනවිට විශ්‍රාම දිබිය ගතකරමිනිසිටියා. විද්‍යුත් මාධ්‍යට ඒ මහතා එටුකළ සේවය අගේමින්. දෙදහස් අටවසරේදී. රයිගම් ටෙලිස් සම්මාන උලලේ ප්‍රනාාම විශේෂ සම්මානේද ඒමහතා පිෙදුම් ලැබ්වා ඉජිනරුක්ෂේත්‍රයේ හුදැක්කූ විශිෂ්තාව වෙනුවෙන් දෙදහස් දහස්සේ වසරේදී? රාජ්‍ය රෝපවාහනී සම්මාන උලලේදී. විශේෂ සම්මානයකින්ද ඒ මහතා පිදුම් ලැබවා. අභාප්තාප්ත කේ එෙන් ගුණවර්ධන මහතාගේ දේහය මේ වනවිට කොළම ජයරත්න මල්ශාලාවී ටැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද පස්සරුවේ සිදුකිරීමට නේමිතයි. ය පත්හි හො පිලියන්දල ධම්පේ ්‍රී සුදර්ශනනාරාම විහාරස්ථානයේ ප්‍රතිංස්කරනය කළ විහරමන්ත්‍රය විවෘත්තකිරීම ශ්‍රී ලංකා අමරපුර මහණිකායේ උත්තරීතර මහනායක, අගමහප පන්ටිත, පූජ්‍ය දොඩම් පහල චන්ත්‍ර සිරිසාාමෙත් වහන්සේගේ ප්‍රධනත්වනි සිදුකරුණා. විහාහරස්ථාන දායක සභාව, කුළගන සමතයේ සහ ප්‍රතිශවායන්ගේ සහය ඇතිවයි ප්‍රතිසස් කරන කටයවතු සිදු කරනේ. ස්තුගුණ ාතික යවුන ක්‍රේඩා ලේ ගල් දිස්ට්‍රේක් තරග බද්ද ගම කුම්ම ක්‍රීඩන් නේද පැත් වුණ ප්‍රදශයලෙකම් කොටහස විස්සක ්‍රේඩක ක්‍රරඩිකාවන් ඊට සහභාගේ වනා තරගාාවල ෂූරතාාව වහිම කරගත්තේ හික්කඩු ප්‍රදදිශ ලलेකම් කොට්හසයයි. ින්තර ප්‍රදශයලलेකම් කොට්ටහස අනශූරතාවහිම කරගත්තා. තරුණ කටයුතු අමාත්‍යංශ ජාතික තරුණු සවා සභාව සහා යවුන සමාජ සම්බලනෙ එක්වයි ඒ සං ධහන කලේ. සමගින් මධ්‍යාන ප්‍රධාන ප්‍රෘ්‍රය විකාශය නිමාවට පත්වෙනවා. පසුරය යිපනස් පහි සිදපගේ පැපේ පත් විකාශයේ ල පරතුවන ඔබට සුබදවසා.